හොඳයි දරුවනේ ආ චිත්‍ර අඳින කැමති පුංචි ඔයාලා කැමති වෙන මෘදුකාංගයක් ගැන තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ ආ සාමාන්‍යයෙන් ඔයාලා චිත්‍ර අඳින්න භාවිත කරන මෘදුකාංගය තමයි MS Paint කියන මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය වෙලා තියෙන ඒ මෘදුකාංගය සමහර දරුවෝ එක දැන්ටමත් භාවිත කරලත් ඇති සමහර විවිධ මෘදුකාංග භාවිත කරනවා ඇති ඉතින් Paint can Rudukangia, Samani Parikanaka Tulama stop in a Velati and Rudukangia, Kitko take a hara hat to our chitra di mehekia vaktiano, mevagi interface a kakta my labene. A Namutada may be dekatikata craneane, a Tawat Venat Rudukangia gana, Tux Paint can Rudukangia gana, a make the atrima paint can Rudukangia to Wada, Pasukam Sahitai, a thing at the Koto Artelas and Irmanakiri mehekia vaktiava. මේ මෘදුකාංගය භාවිත කරලා ඊට පහසුවෙන් ඒ හැකියාව ඔයාලට අරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ Tux තව දෙයක් කියන්න තියෙනවා මේ Tux Paint කියන මෘදුකාංගය. Tux Paint කියන මෘදුකාංගය ඕනම කෙනෙකුට ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේක මුදල් ගෙවල ගන්න ඕන මෘදුකාංගයක් නෙමෙයි. අපි කියනවා නිදහස් මෘදුකාංග කියලා ඒ වගේ මෘදුකාංග වලට. ඉතින් Tux Paint එක ඕනම කෙනෙකුට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කළා ඔයාලගේ පරිගණකය තුළ ස්ථාපනය කරගන්න පුළුවන්. මම ඒ විස්තර කියන්නම්. ඒ වගේම Tux Paint ගැන කොහොමද අපි චිත්‍ර අඳින්නේ කියලාත් අපි කතා කරමු. ලස්සන නිර්මාණ වලට කරන්න පුළුවන්. ඔයාලගේ නිර්මාණශීලී අදහස් එක්ක. ඉතින් ඉස්සර වෙලාවන් බලමු පුතේ මේ අපි කොහොමද මේ Tux Paint කියන එක මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. මම ඔයාලට සිද්ධ වෙනවා මෙන්න මේ කියන වෙබ්සයිට් එකට යන්න www.tuxpaint.org කියන web අඩවියට යන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ web අඩවිය මම description එකේ දාලා තියෙයි. ඒකෙනුත් ඔයාලට යන්න පුළුවන්. ඉතින් මේ web අඩවියට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ download කරගන්න මේ Tux Paint කියන එක. එතෙන්දී මෙතන Microsoft Windows කියලා තියෙනවා. දැන්ට ඔයාලගේ පරිගණකයේ තුල ස්ථාපනය වෙලා තියෙන operating system එක අනුව ඔයාලට පුළුවන් download කරගන්න මෙතන පහලින්. මම යනවා Windows 10, 8, 7 Vista කියන Windows operating system කොටසට. එතන click කරාම ඔයාලට පුළුවන් මේ පල්හැට ගිහලා 64 bit තියෙනවා 32 bit තියෙනවා. ඔයාලට 64 bit කියන එක උඩ මෙන්න මෙතන click කරායින් පස්සේ ඔයාලට පුළුවන් Tux Paint කියන මෘදුකාංගය download කරගන්න. ඔයාලට save කරන්න පුළුවන් අවශ්‍ය තැනක් දීලා මම මේක කලින් download කරපු නිසා මම save කරන්නේ නැහැ. එතකොට මෙතනින් අවශ්‍ය තැනක් ඔයාලට දෙන්න පුළුවන් download වලට හරි කැමති තැනකට ඔය මේ නමින්ම save කියන command එක දුන්නායින් පස්සේ ඔයාලට download කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් මම save කියන එක දෙන්නේ නැහැ මොකද මම කලින් download කරපු නිසා. හරි. එතකොට අපි යමු ඊට පස්සේම download කරගත්තායින් පස්සේ ඔයාලට පුළුවන් මන් download කරපු file එක download වෙලා තියෙන මෙතෙන්ට downloads වලට. එතකොට මෙන්න මේ වගේ Tux Paint කියලා exe file එකක් ඔයාලට ලැබෙයි. එතකොට මේ file එක double click කරලා open කරගෙන ඔයාලට පුළුවන් මේ මෘදුකාංගය ඔයාලගේ පරිගණකය තුළ install කරගෙන යන්න. මෙන්න මේ වගේ. Thank you.
හරි. එහෙම ඉන්ස්ටෝල් කරගත්තයින් පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ෂෝට්කට් අයිකන් එකක් ලැබෙයි ඔයාලගේ පරිගණකයේ ඩෙස්ක්ටොප් එකේ. එතකොට මේක ඩබල් ක්ලික් කරලා ඔයාලට පුළුවන් ආදාළ මෘදුකාංගය ඕපන් කරගන්න. ඔව් ඔයාලට එතකොට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ලැබෙන්නේ අතුරු මුහුණතක් මේකෙදි. ඉස්සර වෙලාම අපි මේ බටන්ස් ගැන කතා කරමු. මුලින්ම මම කතා කරන්නා නිව් කියන බටන් එක ගැන. නිව් කියන එකට ගියායින් පස්සේ ඔයාලට පුළුවන් අලුතෙන් ඩොකියුමන්ට් එකක් ඕපන් කරගන්න. ඒකෙදි ඔයාලට මේ විදිහට වර්ණ එනවා ලස්සන්ට. ඔයාලා කැමති වර්ණයක් තෝරගන්න පුළුවන් පුතේ. ඊට අමතරව තියනවා පහලින් තියනවා තව පින්තූර. ඔයාලට අවශ්‍ය පින්තූරයක් අරගෙන ඔයාලට මේක පාට කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. හරි. ඉතින් එතකොට මං ගන්නම්කෝ මේ පින්තූරේ. අවශ්‍ය පින්තූරේ ක්ලික් කරලා ඕපන් කියනක දෙන්නයි තියෙන්නේ. ඔය වගේ. ඉතින් ඔයාලට ඊට පස්සේ මේ පින්තූරේ ඔයාලට අවශ්‍ය විදිහට පාට කරගැනීමේ හැකියාවක් තියෙනවා. මෙතන තියෙනවා ෆිල් කියලා පේන්ට් බකට් එකක්. ඒක ක්ලික් කරායින් පස්සේ ඔයාලට මේ විදිහ එක එක ස්ටයිල්ස් ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් ඔයාලට අවශ්‍ය පාටවල් තෝරගන්න පුළුවන්. මේ පාටවලට අමතර ඔයාලට පාටක් ඕන නම් මෙන්න මෙතන තියෙනවා දකුණු අත පැත්තේ කොනේ මෙතන තියෙනවා කොටසක්. ඒතනින් ඔයාලට අවශ්‍ය පාට එතනින් ක්ලික් කරලා අරගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. ඊට පස්සේ දැන් මම ෆිල් බකට් එකේ ඉන්නේ. ඒකෙන් මට පුළුවන් මෙන්න මේ ආකාරයට පේන්ට් කරගන්න. විදියකින් වැරදුනොතින් ඔයාලට පුළුවන් මෙන්න මේ තියෙන අන්ඩූ කියලා බටන් එකක් තියෙන්නේ මෙතන. අන්න ඒක ක්ලික් කරයින් පස්සේ ඔයාලා අන්තිමට කරපු ඇක්ෂන් එක කැන්සල් වෙලා යනවා. ඒක නිසා වැරද්දක් වුණොත් පරණ දෙයක් නැහැ. මෙතන අන්ඩූ බටන් එක තියෙන නිසා ඔයාලට ආපස්සට යෑමේ හැකියාවක් තියෙනවා. පින්තූරේ ටෙක්ස්ට් එකක් ඇඩ් කරන්නත් පුළුවන්. ඒකට ඔයාලට පුළුවන් මේ ලේබල් හරියම නැත්නම් ටෙක්ස්ට් කියන මෙන්න මේ ටූල්ස් දෙකෙන් කැමති ටූල් එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට පේනවා මෙතන ටූල් එක ක්ලික් කරපු ගමන් මෙතන ඔයාල කැමති ටෙක්ස් ස්ටයිල්ස් ටිකක් තියෙනවා. ඉතින් ඔයාලට ඒවත් පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ ආකාරයෙන් මම ගන්නම් ටෙක්ස්ට් කියන එක. මෙතනින් මම ලියන්නම්කෝ පාටක් තෝරගමු. ඒ වගේ පාට. ඊට පස්සේ ඔයාලට අකුරු ස්ටයිල් එක වෙනස් කරන්න පුළුවන් මෙතනින් කැමති විදියට. ඔය ආකාරයෙන් තැන ඔයාලට කැමති තැනකට ක්ලික් කරලා මේක ගෙනියන්න පුළුවන් ටෙක්ස්ට් එක. ඔය වගේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන තව කොටසක් තියෙනවා පුතේ. මේ මැජික් කියලා. මැජික් කියලා කොටසක් තියෙනවා. ඒකෙදි ඔයාලට පුළුවන් මෙන්න මේ මැජික් කියන ටූල් එක ක්ලික් කරායින් පස්සේ ඔයාලට පේනවා මැජික් කියන ටූල් එකට අදාළ වෙන කොටස් ටිකක් දකුණු අත පැත්තෙන් පෙන්වනවා. ඉතින් මං සරලව මේකේ ඔයාලා බලන්න ප්‍රැක්ටිකලි කරලා බලන්න මං කීපයක් කියන්නම්. මේකේ බ්‍රික්ස් කියලා තියෙනවා. එතකොට මේකෙන් පුළුවන් අර ගඩොල් විදියට ඔයාලට ඇඳගෙන යන්න පුළුවන්. අවශ්‍ය පාට මෙතනින් තෝරා ගැනීම හැකියාව තියෙනවා මේ වගේ. ක්ලික් කරලා ඇඳගෙන යෑමක් තමයි කරන්න ඕනේ. ඔය විදිහට ඔයාලට පුළුවන් ඇඳගෙන යන්න. ඊට පස්සේ
බ්ලර් කියන ටෝල් එකක් තියෙනවා මෙතන ඒකෙත් පුළුවන් ඔයාලට මේ කොටස් අර බොඳ වෙලා වගේ පෙන්වන්න ඒ විදිහට කිරීමේ හැකියාවක් තියෙනවා ඔයාලා කැමති විදිහට නිර්මාණශීලී විදිහට ඔයාලගේ පින්තූරයට අදාළ වෙන විදිහට මේ ටූල්ස් යොදා ගන්න ඔයාලට පුළුවන් මං කියාගෙන යන්නම්කෝ දැන් ඊපස්සේ කාටුන් කියලා කොටසක් තියෙනවා මේකෙදි ඔයාලට පුළුවන් මේ පින්තූරය කාටුන් එකක් විදිහට ඇඳ ගැනීම හැකියාවකුත් තියෙනවා හරි දැන්ට මං අන්ඩූ කරන්න ඊට පස්සේ ක්ලෝන් කියලා ටූල් එකක් තියෙනවා ඒකෙදි ඔයාලට පුළුවන් මේ වගේම තව පින්තූරයක් ඇඳ ගන්න මෙතන අවශ්‍ය දැන් ඔයාලට අඳින්න ඕනි මේ පින්තූරේනේ ඒක නිසා මෙතන ක්ලික් කරලා මම පින්තූරය අඳින්න ඕන තැනට ගිහිල්ලා ක්ලික් කරලා ඇදගෙන යනවා මවුස් පොයින්ටර් එක එතකොට බලන්න ඇඳෙන්නේ අර පින්තූරෙම තමයි ක්ලෝන් ටූල් එක හරහා ඔයාලට පුළුවන් අවශ්‍ය විදියට තවත් පින්තූරයක් ඒ වගේම නිර්මාණය කරගන්න ඔයාලට පේනවද කලින් පින්තූරේ ධන ලකුණක් යනවා ඒ ධන ලකුණ යන විදියට තමයි මෙතන නව පින්තූරය අලුත් එකේ ඇඳෙන්නේ. ඒකට ඔන්න ඔය ආකාරයෙන් ඔයාලට අවශ්‍ය විදියට ඔයාලගේ නිර්මාණයට අවශ්‍ය විදියට ඇඳ ගැනීම හැකියාවක් තියෙනවා ක්ලෝන් ටූල් එක හරහා. ඊට පස්සේ මෙතන තව ඔයාලට කියන ටූල් එකක් තියෙනවා. ෆ්ලවර්ස් කියලා ටූල් එකක් තියෙනවා ඔයාලාසයි. ඒකට මේ වගේ මල් කැමති විදියට අඳින්න පුළුවන්. ඔයාලට පාට සිලෙක්ට් කරන්න පුළුවන් මේ වගේ. එක එක පාට මල් ඇඳ ගැනීම හැකියාවකුත් තියෙනවා. ඔය වගේ. ඊට පස්සේ මෙතන ග්‍රාස් කියලා තිබුණා. ඔව් ග්‍රාස් කියලා තිබුණා. ඒකේ තනකොළ. මේ විදිහට ඔයාලට තදකොළ පාටකම් ක්ලික් කළා ඇදගෙන යamak තමයි තියෙන්නේ. ඔය විදිහට තනකොළ අඳින්න පුළුවන්. ඔය විදිහට ඔයාලගේ චිත්‍රය ලස්සන කරගන්න පුළුවන්. ඊට පස්සේ තව මෙතන තියෙනවා එක එක හැඩතල තියෙනවා ඔයාලට අවශ්‍ය නම් මේ වගේ ඔයාලගේ පින්තූරයට ගැලපෙන විදියට ඔයාලට ඇඳ ගැනීම හැකියාව තියෙනවා මේ සියල්ලම තියෙන්නේ මැජික් කියන ටූල් එක හරහා තමයි මේ සියල්ලම තියෙන්නේ රේන්බෝ කියලා කොටසක් තියෙනවා ඒකේදී ඔයාලට පුළුවන් දේ දුන්නේ වර්ණයක් විදියට මෙහෙම දාන්න ඒ විදියට පින්තූරයට ගැලපෙන විදියට ඔයාලට පුළුවන් අවශ්‍ය විදියට ඒ දේවල් යොදා ගන්න ඉතින් ඔය ආකාරයෙන් මැජික් කියන ටූල් එකේ තියෙන ටූල්ස් ඔයාලට පුළුවන් මේ දේවල් අරගෙන ප්‍රැක්ටිකලි කරලා බලන්නේ හැකියාව තියෙනවා ඊට පස්සේ රේන් කියලා කොටසක් තියෙනවා ඒකෙදි රේන් ඩ්‍රොප්ස් වගේ ඔයාලට අඳින්න පුළුවන් ඒක හැකියාවකුත් තියෙනවා ওই විදියට අවශ්‍ය විදියට අවශ්‍ය කලර්ස් තෝරගෙන එහෙම හැකියාව තියෙනවා අඳින්න මැජික් ටූල් එක යටතේ තියෙන තවත් ටූල් එකක් තමයි දරුවනේ මේ ඔයාලට පුළුවන් ෆ්‍රෙඩ් වර්ක් කියලා තියෙනවා මෙතන මෙන්න මේ ටූල් එකක් මැජික් කියන ටූල් එක යටතේම තියෙන ටූල් එකක් ඒකෙත් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ හැඩතල ඇඳ ගන්න එක එක පාට පාවිච්චි කරන්න පුළුවන් ඔයාලා කැමති විදියට ඔය විදියට ඊට පස්සේ තව දෙයක් තමයි පැටර්න් කියලා ටූල් එකක් තියෙනවා මෙතන. ඒකෙදි ඔයාලට මොස්තර නිර්මාණයක් කරන්න පුළුවන්. ඔයාලට නිර්මාණ විදිය නිර්මාණශීලී විදියට පුළුවන් මොස්තර නිර්මාණයක් සිදු කරන්න. මම පාටක් තෝරගන්නම්. ඔය වගේ ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන තව තියෙනවා මැජික් ටූල් කියන ගැටතේම පර්ස්පෙක්ටිව් ටූල් කියලා. ඒක ඔයාලට පාවිච්චි කරලා ඔයාලට මේ නිර්මාණය ඔයාලට අවශ්‍ය විදියට සයිස් එක يعني හැඩතල වෙනස් කිරීම හැකියාවක් ඔන්න ඔය ආකාරයෙන් තියෙනවා පර්ස්පෙක්ටිව් ටූල් කියන එක පාවිච්චි කරලා ඊට පස්සේ ඔයාලට මෙතන තියෙන ඉඩේ තවත් නිර්මාණ සිදු කිරීමේ හැකියාවක් තියෙනවා ඒ වගේ ඔයාලට පුළුවන් ලස්සන්ට නිර්මාණ සිදු කරන්න මැජික් ටූල් එක එහෙමයි ඊට පස්සේ මං අපි බලමු කොහොමද මේ පින්තූර සේව් කරගන්නේ කියලා ඔන්න බලන්නකෝ එතකොට දැන් මේ ඔයාලා ඇඳගත්තු පින්තූරේ ලස්සනට පාට කරගත්තු පින්තූරේ සේව් කරගන්න මෙතන සේව් බටන් එක තියෙනවා ඒක ක්ලික් කරයින් පස්සේ ඔයාලට සේව් වෙනවා එහෙම සේව් වෙන්න දරුවනේ මේ මෘදුකාංගයට තමයි පුතේ මේක සේව් වෙන්නේ එතකොට බලන්නකෝ ආයි ඕපන් කියන එකට ගියොතින් ඔයාලට පුළුවන්
ඔයාලා හදපු ඇඳපු පින්තූර ටික මෙතන පෙන්නනවා. හැබැයි මතක තියාගන්න මේ පින්තූර ටික තියෙන්නේ මේ මෘදුකාංගයේ තුල. ඔයාට පින්තූරයක් විදියට මේක වෙනම අරගන්න ඕනි නම් ඔයාලට සිද්ධ වෙනවා මේ අදාළ පින්තූරය සිලෙක්ට් කරලා ඔයාලට අවශ්‍ය කරන පින්තූරය සිලෙක්ට් කරලා එක්ස්පෝර්ට් කියන බටන් එක ක්ලික් කරා. එක්ස්පෝර්ට් කියන බටන් එක ක්ලික් කරායින් පස්සේ ඔයාලට පුළුවන් ඒ පින්තූරය එක්ස්පෝර්ට් වෙන්නේ ඔයාලගේ කම්පියුටර් එකේ පික්චර්ස් කියන ෆෝල්ඩර් එකේ තියෙන Tux Paint කියන ෆෝල්ඩර් එකට තමයි ඒ පින්තූරය එක්ස්පෝර්ට් වෙන්නේ. එතකොට ඔයාලට මේක පින්තූරයක් විදියට ඔයාලට ඉස්සරහදී ඉදිරි වැඩ කටයුතු වලට පාවිච්චි කරන්න පුළුවන්. ඕනනම් ඩෙස්ක්ටොප් එකේ පින්තූරයක් විදියට දාගන්නත් පුළුවන්. ඔයාලට හැකියාව තියෙනවා පින්තූරයක් විදියට ඉස්සරහදී විවිධ අවශ්‍යතා වලට ඔයාලට පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. අපි මේක තවත් ටූල්ස් ටිකක් ඉගෙන ගනිමු. මම නිව් කියන එකට ගෙහෙලා මේ විදිය සුදු පාට වර්ණයක් තියෙන කොටසක් ඕපන් කර ගන්නවා ડોකියුමන්ට් එක. මේකෙදි ඔයාලට කියන්න ඕනේ Paint කියන කොටසට ගියොතින් Paint කියන ටූල් එකට ගියොතින් මෙතන පුතේ පෙන්වනවා බ්‍රෂස් කිහිපයක්. ඒකෙදි ඔයාලට විවිධ හැඩතල අරගන්න පුළුවන්. මේ විදියට ත්‍රිකෝණ විවිධාකාර විදියට ඇනිමේ හැකියාව තියෙනවා. කලර් එකක් තෝරගන්න. අපි ගමු දම්පාට. මේ වගේ අදාළ හැඩතල ඇඳ ගැනීමේ හැකියාවක් තියෙනවා. අවශ්‍ය විදියට ඔයාලගේ නිර්මාණයට ගන්න පුළුවන් මල් ඔය විදියට. ඊට පස්සේ තවත් තියෙනවා ඔයාලගේ නිර්මාණයට කැමති විදියට අවශ්‍ය විදියට අරගන්න. ඊට පස්සේ මෙතන අඩි සලකුණු තියෙනවා ඔය වගේ. ඔය විදියට ෂේප්ස් කිහිපයක්. ඒ වගේම තමයි අර මොන ටෙක්ස්ට් එකක් ලියනවා නම් මේ විදිය Paint විසිරිච්ච විදියට ඔය විදියට කලර්ස් කිහිපයක් අරගෙන ඔයාලට මේවායින් ලස්සන නිර්මාණ කරන්න පුළුවන් දරුවනේ. ඔන්න ඔය විදියට ඔයාලා නිර්මාණශීලී විදියට ඔයාලට පුළුවන්. ඊට පස්සේ මෙතන ටෙක්ස්ට් එකක් ලියන්න පුළුවන්. වගේ කැමති විදියට ඔයාලට නිර්මාණය අවශ්‍ය විදියට හැඩගස්වා ගන්න පුළුවන්. සත්තු කිහිපයක් ඉන්නවා ඔය වගේ ලයින්ස්. ඔය විදිහට හැඩතල විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වාට අරගන්න හැකියාව තියෙනවා. මේ විදිය ඔය වගේ හැඩතල විශාල ප්‍රමාණයක් තියෙනවා. ඊපස්සේ කොළ ඔන්න ඔය වගේ මම ඔයාලට පෙන්වුවේ මේවෙන් ගන්න පුළුවන් දේවල්. එතකොට ඔයාලගේ නිර්මාණයට කැමති විදියට ඔයාලට පුළුවන් මේ දේවල් යොදා ගන්න. ඒ Paint කියන ටූල් එකේ තියෙන ටික Stamp කියන ටූල් එකේ තියෙනවා. මම තවත් අලුත් ડોකියුමන්ට් එකක් ගන්න. Stamp කියන ටූල් එකේ තියෙනවා දැන්ට මේ chimpanzee රූප ටිකක් තියෙනවා. ඒව ඔයාලට පුළුවන් අවශ්‍ය ප්‍රමාණය ලොකු කරගන්න පුළුවන් මෙතනින්. ඊට පස්සේ මේ විදිහට ඔයාලට ඒ දිශාව වෙනස් කිරීමේ හැකියාවකුත් තියෙනවා. මම දකුණ දිශා වෙනස් කරන්නත් පුළුවන්. කළා ඔයාලට පුළුවන් ඇතුළත් කරගන්න මේ පින්තූර අදාළ විදියට ඔයාලගේ නිර්මාණයට අවශ්‍ය විදියට ඇතුළත් කර ගැනීම හැකියාව තියෙනවා Stamp tool එක හරහා. ඊට පස්සේ lines කියලා tool එකක් තියෙනවා මෙතන. lines වල තියෙනවා ඒත් brushes කිහිපයක් එනවා. එතකොට line එකක් ඔස්සේ ඔයාලට පුළුවන් ඒ අදාළ හැඩතල පෙරගස්වා ගන්න ඔය ආකාරයට. ඔය විදිහට අදාළ හැඩතල පෙළගස්වා ගැනීම හැකියාවක් තියෙනවා. විවිධ වර්ණ ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒක අමතක කරන්න එපා. මම මේකම වර්ණය ගත්තට ඔය විදිහට පුළුවන් හැඩතල භාවිතා කරන්න. shape tool එක ගත්තත් ඒ එහෙමමයි. මේකෙදි ඔයාලට කියන්න තියෙනවා මං සියල්ල අන්ඩු කරගන්න. ඒ වගේම මේස්තෙන්දි කියන ඉරේසර් ටූල් එක පාවිච්චි කළත් ඔයාලා ඉරේසර් කියන මකනේනේ ඔයාලා මකන පාවිච්චි කළා මේ දේවල් මැකීමේ හැකියාව තියෙනවා අවශ්‍ය විදියට. එතකොට shapes tool එක ගත්තොත් එහෙම shapes කීපයක් තියෙනවා මෙතන මේ පැත්තේ පෙන්නනවා. එතකොට ඒ shapes ඔයාලට අවශ්‍ය විදියට අවශ්‍ය පාට වලින් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. මම රවුම ගන්නම්කෝ. මෙන්න මේ ආකාරයට අවශ්‍ය විදියට ඔයාලට shapes පාවිච්චි කළා ඔයාලගේ නිර්මාණ කිරීමේ හැකියාව තියෙනවා.
ඔය විදිහට ඔස ෆිල් බකට් එක පාවිච්චි කරලා ඔයාලට මේවා පේන්ට් කරගන්න පුළුවන්. ඔය ආකාරයෙන් ඔය විදිහට ලස්සන නිර්මාණ ඔයාලට සිත කරන්න පුළුවන්. මම ඒක අතිරේස් කරගන්නම්කෝ. තව දෙයක් තමයි මේ මැජික් ටූල්ස් වල තියෙනවා මෙතන ටූල් එකක් තියෙනවා ස්ට්‍රින් එජර්ස් කියලා. මේකෙන් ඔයාලට පුළුවන් ලස්සනට මෙන්න මේ වගේ නිර්මාණාත්මක විදියට කරගෙන යන්න. මෙතන තියෙනවා ඔයාලට කැමති විදියට මේ රූප අඳින්න පුළුවන් දෙයක්. ඒකෙදි සමමිතික විදියට තමයි රූප ඇඳෙන්නේ. මෙතන ගහක් වගේ තියෙනවා ටූල් එකක්. ඒකෙදි ඔයාලට පුළුවන් මෙහෙම අඳිනකොට සම්මිතික ආකාරයේ රූපය ඇඳීමේ හැකියාවක් ඔයාලට තියෙනවා. මාළුවෙක් ඉන්නවා එතකොට ඒක ඒ විදියට ඇඳෙන්නේ මෙන්න මේ වගේ සම්මිතික විදියට රූප ඇඳීමේ හැකියාවක් ඔයාලට ඒ ටූල්ස් සරහා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ මෘදුකාංගය භාවිතා කරලා ආලස ලස නිර්මාණ සිදු කරන්න. ඔයාලගේ නිර්මාණශීලී අදහස් එක්ක විවිධ නිර්මාණ කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලත් මේ මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරලා උත්සාහ කරන්න ලස්සන නිර්මාණ සිදු කරන්න.